ඔබ දන්නවා දැන් කොරෝනා වසංගතය යලි හිස ඔසවලා තියෙන. සුබ උදෑසනක්. අද දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සිදු කරන්නේ අද රටේ ඇති වෙලා තියෙන ප්‍රධාන ගැටලු පිළිබඳව මේ රටේ ජනතාවත් ඒ වගේම බලධාරීනුත් දැනුවත් කරන්න. ඔබ දන්නවා දැන් කොරෝනා වසංගතය යලි හිස ඔසවලා තියෙනවා. කොරෝනා වසංගතය ආසාදිතින් සංඛ්‍යාව මීට මාසකට කලින් 400කට වගේ තත්වයක් තිබ්බේ. ආසාදිතින් 400ක් වගේ. සති 3කට පස්සේ ඒක 600 වුණා. සති 2කට පස්සේ ඒක 800කට වඩා වැඩි වුණා. දැන් මේ වෙනකොට 1000 පන්නලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා මරණ සංඛ්‍යාව 10ට අඩු වෙලා තිබ්බේ. ඒක 20 දක්වා වැඩි වුණා. දැන් ඊයේ දිනේ ඉඳන් 30ට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා මේ ඇත්ත සංඛ්‍යාලයක නෙමෙයි. සමාජයේ මීට 5 ගුණයක්වත් ආසාදිතීන් සංඛ්‍යාවක් තියෙනවා කියලා විශේෂඥයින් කියනවා. එහෙනම් මේ වෙලාවේ විශේෂයෙන්ම අද පාසල් විවෘත කරලා තියෙනවා. පාසල් ඇත්තටම පාසල්වල දරුවන් දෙමව්පියන් සමහරක් වෙලාවට යවන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි ගුරුවරු විදුහල්පතිවරු දරුවන් ඒ සියලුම දෙනාට ආසාදිත තත්ත්වයක් ඇති වෙලා අද පාසල්වල මේ පාසල් පොකුරක් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ වෙනුවෙන් බලධාරීන්ට කියනවා මේ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යවරයාට තීන්දුව කරන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක කතා කරලා විශේෂයෙන් අපේ උසස් පෙළ විභාග පෙබරවාරි මාසයේ 7 වෙනිදා ඉඳන් සති 3කට 4කට පවත්වනවා. බොහෝ පාසල් වසලා ඒ කටයුතු කරන්නේ. නමුත් ප්‍රාථමික පාසල් විවෘත වෙනවා. දැන් ප්‍රාථමික පාසල් වල ඉන්න දරුවන් තමයි පාසල් ප්‍රාථමික ශ්‍රේණියේ ඉන්න දරුවන් තමයි මේ වැක්සින් එක මේ එන්නත ලබා ගන්න අවස්ථාවක් නොලැබිලා තියෙන්නේ. ඒකෙන්ද මේ වෙලාවේ මේ తත්වය යම් පාලනයක් ඇති කරන්න මේ සෞඛ්‍ය අංශයේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීනුත් කටයුතු කරන්න ඕනේ. අපි කවුරුත් හිතන්නේ දෙමාපියන් හැටියට අපි හිතන්නේ අපේ දරුවන් ආරක්ෂා කරගන්න අපි ඕනේ. මේ උසස් පෙළ කාල සීමාවේ උසස් පෙළ විභාගය නිසා පාසල් නතර කරලා තියෙනවා නම් ඒ කාල සීමාවේදී හරි සියලුම පාසල් වසලා ඒ සියලුම පාසල් වල ඉන්න දරුවන්ව ආරක්ෂා කරගෙන යම් පාලනයක් මේ තත්ත්වයේ පාලනයක් සිදු කරන්න කටයුතු කරෝතින් දෙමාපියන් හැටියට මං හිතන්නේ අපි කවුරුත් සතුටු වෙනවා.